පුළුවන්. ඉතින් තහඩු රත් වෙනකොට දොරේ ඇදෙනවා. ඉතින් දොරේ ඇදෙන්නේ නැතුව අපි හරියට හීට් කරගන්න ඕන. ඉතින් රේන් බාත් මොන જાති පේන්ට් ඕගොල්ලෝගේ මොන જાති ප්‍රයිමර්ද යූස් කරන්න කියලා ඕගොල්ලෝ දැනගන්න ඕන. ඉතින් එහෙම දැනගත්තේ නැත්නම් ඕගොල්ලන්ට අන්තිමට ලක්ෂ ගාණක් වියදම් කරපු වාහනේ මාස දෙකකින් බුබුලු වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඉතින් එයාට දාලා තිබුණේ වාහනේ පේන්ට් කරලා මාස දෙකක් ඇතුළත බුබුලු ආව කියලා. ඉතින් ඒ ගැටලුව දැම්මේ. ඉතින් මම කෝස්සේ පේන්ට් එකට කෝල් කරලා අහපු වෙලාවේ ඒගොල්ලෝ කිව්වේ කෙලින්ම රහලට ගැටලුව දාන්න කියලා. ඉතින් දැන් ප්‍රයිමර් ඉතින් ඊටර් ප්‍රයිමර් එක ගහවට අපි දන්නේ නැහැ මේක කාලයක් ගියාම මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් අපි යන්න බෑ. ඉතින් ඕගොල්ලෝ වැඩක් කරගන්න යනකොට මෙතන සුට්ටක් දිරලා දිනා මෙතන පොඩි කැලක් ගහලා දැරලා මෙතන පොඩි වැඩක් නේ තියෙන්නේ කියලා බාස්ට කියන්නේ නැහැ. බාස් දන්නවා මොකද මේකට කරන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම දැනගන්න ඕන වාහනේ හරියට පාවිච්චි කරන්න. ඉතින් හරියට හොදලා කරලා ඔයිල් කරලා තියාගන්න නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දිරුම් ඉක්මනින් එන්නේ. මාසයක් නෙමෙයි වාහනේ පේන්ට් කරලා ඉවරලා ලාස්ට් කෝට් ගහන්න කලින් බුබුලු වෙනවා. ඒ මොකද EP ප්‍රයිමර්. ඉතින් යන්න ඔබට සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ පිළිගන්නවා සත්‍යතම YouTube channel එක. ඉතින් ඔයා මගේ channel එකත් එක්ක එක දිගටම ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා මුනිදම්ම වාහනයක් කොහොම හරියට පේන්ට් කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ දැක් ගන්න පුළුවන් ඉතින් පල්ලේ subscribe button එක දිනවා. subscribe button එක touch කරලා අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඉතින් ඉක්මනින් බලා ගන්න අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න. subscribe කරපුවට unsubscribe කරන්න එපා. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පල්ලේ ඉතින් subscribe button එක ඔබලා bell icon එක click කරන්න. ඉතින් ඒ වගේ තමයි ආවනේ ඔයගොල්ලෝ මගෙන් අහලා තිබ්බ ගොඩක් දැනෙත් ගොඩක් දවස් නැ ඉත තහරුවට ගහගන්න හොඳ ප්‍රයිමර් නෑ මොකද කියලා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බ QD ප්‍රයිමර් ඒ වගේ ඔයිල් ප්‍රයිමර් ඒ වගේ ප්‍රයිමර් ජාති ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ ගැන වීඩියෝ දාලා දෙනවා ඔයගොල්ලන්ට YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් අද මම යන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රයිමර් එක ගැන කියන්නේ. මේක තමයි තහඩුවට ගහගන්න ඕන ප්‍රයිමර් එක. ඉතින් H ප්‍රයිමර් එක ගහලා ටෝකේ පිටර ගියොත් කමක් නැහැ. ඉතින් ඊට වඩා ඉතින් අලුතෙන් යන ප්‍රයිමර් තියෙනවා. ඉතින් මේ දින්නේ යාලුනේ අලුතෙන් ආපු ප්‍රයිමර් එක. ගොඩක් අය අහපු දේ තමයි EP ප්‍රයිමර් එක කොහොමද අපි යූස් කරගන්නේ කියලා. ඉතින් මේ දින්නේ යාලුනේ EP ප්‍රයිමර් එක. ඉතින් ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් මේ EP ප්‍රයිමර් එක කැති ගොඩක් අය අහපු දේ තමයි epoxy primer. epoxy primer කියන එක තමයි ගොඩක් අය EP primer කියන්නේ. ඉතින් මේකට තමයි යාරණ EP primer කියන්නේ. ඉතින් epoxy primer. ඉතින් මේකට එන්නේ යාරණේ hardener එකක් primer එකයි. ඉතින් මේක තමයි අපි තහඩුවට යූස් කරගන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ දැක් ගන්න පුළුවන් මේක ඉතින් යාරණ අපි මේක තහඩුවට ගහ ගන්නකොට අපිට පුළුවන් එකට මේක සම්පූර්ණ අපි තහඩුව සුද්ධ කරගන්න. ඉතින් තහඩුව සුද්ධ කරගන්න ඕගොල්ලෝ දන්නවා අපි සම්පූර්ණ සුදු වෙන කපා ගන්න ඕන තහඩුව. ඉතින් සම්පූර්ණ තීන්ත පොඩ්ඩක්වත් නැති වෙන්න අපිට සම්පූර්ණ තහඩුව කපා ගන්න පුළුවන්. සූර ගන්න කමෙන්ට් දාලා දෙන්න කොහොමද වාහනේ සූර ගන්න කියලා. ඉතින් වාහනේ සූර ගන්න මම උගලන්ට ළඟදී මම ක්ලිප් එකක් දැම්මා. ඉතින් වාහනේ සූර ගත්තේ අපි හීට් ගන්න හේදි. ඉතින් හීට් ගන්න එකෙන් උගලන්ට සූර ගන්න පුළුවන්. හැබැයි හීට් ගන්න එකේ සූර ගත්තේ අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕන. හීට් ගන්න එකේ අපි දැන් සාමාන්‍යයෙන් අපි දොරක් වගේ කර ගන්නකොට ඒක තනින් තනම අපි සූර ගන්නෙ මොකද දොරේ ඇද යන්න පුළුවන්. ඉතින් තහඩුව රත් වෙනකොට දොරේ ඇද යනවා. ඉතින් දොරේ ඇද වෙන්නේ නැතුව අපි හරියට හීට් කර ගන්න ඕන. ඉතින් හීට් කර ගන්නකොට ප්‍රශ්නේ දැනෙන්නේ නැති වෙන්න අපි හරියට පේන්ට් එක විතරක් රත් කරලා සූර ගන්න දැනගන්න ඕන. ඉතින් ගොඩක් රත් කරගත්තොත් අනිවාර්යෙන් පේන්ට් එකත් එක්ක තහඩුව ඇද වෙනවා. ඊට පස්සේ අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද තහඩුව ආයේ ඇදරින්න ඕන. ඇදරලා කැටලෝ දාන්න ඕන. ඉතින් එහෙම කැටලෝ දාන්න දිනන වැඩක් නැහැ වාහනේ සූරලා. ඕගොල්ලන්ට කියන්න දෙන්නේ ඉතින් හරියට වාහනේ සූර ගන්නකොට ස්ටේපර් එක සූර ගන්න නැත්නම් හීට් ගන්න එක ගාන්න රත් කරලා සූර ගන්න ඕන. නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් පේන්ටිම පාවිච්චි කරන්න. පේන්ටිම හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා ඉවරලා ඕගොල්ලන්ට පුළුවන් ඒක සබන් දාලා කපලා ඊට පස්සේ ඒක උඩින් සම්පූර්ණ උණු වතුර වක් කරලා ඉවරලා හොද ගන්න. ඉතින් යන මං කරපු වාහනේට වටේ අපි සම්පූර්ණ සූර ගත්තා. ඉතින් සූර ගත්තට පස්සේ අපිට පුළුවන් වුණා සම්පූර්ණ EP ප්‍රයිමර් එක ගහන්න. කලින් අපි කැටලෝ දාගත්තා. ඉතින් EP ප්‍රයිමර් එක ගහගන්න EP ප්‍රයිමර් එක ගෙන දුන්න පරක්කු වුණා. ඉතින් අපකට කැටලෝ දාන්න කියලා ගිහුවා අපේ වැඩ ගන්න දෙන එක නා. ඉතින් මේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි ගොඩක් තහලුවට කැටලෝ තමයි දාන්නේ. ඉතින් කැටලෝ ටින් එකේ ගහලා තින්නේ කිරිම තහලුවට කැටලෝ දාන්න කියලා. ඉතින් කැටලෝ දාපුවම තහරු දාපුවම කැටලෝ කොහොමද ගැලවෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය හන දේ තමයි කැටලෝ දාන්න කලින් ප්‍රයිමර් එක ගහන්න හොඳයි කියලා. ඉතින් ඕගොල්ලෝ වාහනයක් ටින්කර් කරලා ඉවරලා ටික කාලයක් යනවා නම් පේන්ට් කරන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් EP ප්‍රයිමර් එක ගහලා තියාගන්න. EP ප්‍රයිමර් එක ගැහුවට ඕගොල්ලෝ ඒ කුඩින්ම ආයෙ කැටලෝ දාලා ඉවරලා කැටලෝ කපලා ඉවරලා ඒ කුඩින් 2K ප්‍රයිමර් එක ගහනවා. ඉතින් 2K ප්‍රයිමර් එක ගැහුවේ නැත්තම් හොඳ ෆිනිෂින් එකක් වාහනේ ගන්න බෑ. මොකද අපි කැටලෝ එකේ රස්නේ 1K පිලර් එකෙන් එන හින්දා. ඉතින් 1K ෆයිමර් ගහලා වැඩක් නැහැ. අපි වාහනයක් කරනකොට අනිවාර්යෙන් දැන් 2K වලින්ම තමයි යන්නේ. ඉතින් 2K වලින්ම කරගන්න දැනගන්න හොඳ බ්‍රෑන්ඩ් දාලා. ඉතින් ඕගොල්ලන්ට මේ බ්‍රෑන්ඩ් එක හොයාගන්න බැරි නම් ඕගොල්ලන්ට හොඳ බ්‍රෑන්ඩ් එකක් ඕගොල්ලෝ වෙනද පොලේදී හොඳ බ්‍රෑන්ඩ් එකක් ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. පේන්ට් බඩු කඩේකට ගියාම ඕගොල්ලන්ට EP ප්‍රයිමර් කියලා එල්ලපුවම හොඳ බ්‍රෑන්ඩ් එකකින් දෙන්න. ඒගොල්ලෝ ගාව තියෙනවා EP ප්‍රයිමර් උන්ට තරම් જાති. ඉතින් කැමති බ්‍රෑන්ඩ් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මම නම් මේ යූස් කරේ මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක නම් මං හිතන්නේ නැහැ ලංකාවේ තියෙයි කියලා. ඉතින් මේ ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලොන්ගේ වාහනයට අනිවාර්යෙන් පාවිච්චි කරන හොඳ බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් වාහනයට පාවිච්චි කරන ඕගොල්ලෝ දැනගෙන ඉන්න අනිවාර්යෙන් ඕලයි පේන්ට් බාත් මොන જાති පේන්ට් ඕගොල්ලොන්ගේ මොන જાති ප්‍රයිමර්ද යූස් කරන්න කියලා ඕගොල්ලෝ දැනගන්න ඕන. ඉතින් එහෙම දැනගත්තේ නැත්නම් ඕගොල්ලන්ට අන්තිමට ලක්ෂ ගාණක් වියදම් කරපු වාහනේ මාස දෙකකින් බුබුලු වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ පල්ලෙහැ ඕගොල්ලන් මෙදෙනින් වැටේ කමෙන්ට් එකක්. ඉතින් එයාට දාලා තිබුණේ වාහනේ පේන්ට් කරලා මාස දෙකක් ඇතුළත බුබුලු ආව කියලා. ඉතින් මේ වාහනේ බුබුලු වෙන්නේ හරියට කැටලෝ ටික අනාගත්තේ නැත්නම් තමයි. ඉතින් ගොඩක් EP ප්‍රයිමර් වලම ගහන්න අවශ්‍ය නැහැ. අපි ගරු කරපු වාහන බුබුලු වෙලා තිබුණේ නැහැ. අපි ඒ කාලේ නම් දැන් අවුරුදු 15ක් විතර ඉඳන් අපි පේන්ට් එක කරනවා. ඉතින් අවුරුදු 15 ඇතුළත අපි ගොඩක් කෙරුවේ අපි වාහනේ සූර තහඩු තමයි කැටලෝ දැම්මේ. ඉතින් මම කෝස්සේ පේන්ට් එකෙන් කෝල් කරලා අහපුලා ඒගොල්ලෝ කිව්වේ කෙලින්ම තහඩු කැටලෝ දාන්න කියලා. ඉතින් දැන් ගොඩක් අය දැන් ට්‍රෙන්ඩ් එකක් කියලා දිනවා. ගොඩක් ප්‍රයිමර් එකක් ගහලා තමයි
වහන්න කැටලෝ දාන්නේ. ඉතින් මට හොඳ පයිමර් එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඉතින් ගොඩක් අපි කරුවේ H පයිමර් එක ගහලා ඊළඟින් අපි 2K පයිමර් එක ගහත් එකදී ඒකත් සාර්ථකයි. ඉතින් ඊට පස්සේ ආපු ප්‍රයිමර් එක තමයි මේ තියෙන්නේ EP ප්‍රයිමර්. ඉතින් EP ප්‍රයිමර් එක ගහවට අපි දන්නේ නැහැ මේක කාලයක් ගියාම මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් අපි දැන් ගහව ගහනයි ඉන්නේ ඇති. ඉතින් ගොඩක් අය කරන්නේ වහනේ තහඩු සුද්ධ කරලා එක්මනින් ප්‍රයිමර් එකක් ගහලා දැම්ලා කස්ටම වෙනකොට කියන්නේ අපි ප්‍රයිමර් ගහලා දින්නේ. ඉතින් එහෙම ගහලා තිබ්බට ප්‍රශ්නම දන්නේ නැහැ. මොකද මේක හරියට සුද්ධ කරලා විතරයි. ඉතින් තහඩුවට සුද්ධ කරලා නැත්තම් ඊළු මොන ප්‍රයිමර් එකයි ආය මලකඩ එනවා. ඉතින් මලකඩ එල්ල දිරුම් එනවා. ඉතින් අපි ඒක හරියට ටින්කරින් කරගන්නවට කරගන්නවා. ඉතින් ටින්කරින් ටින්කර වැඩ කරන්නේ නැතුව ඒ කම්බියෙන් පුරවලා ඉවරලා වහ ගන්නවා. ඊළුණින් EP ප්‍රයිමර් නේ මොන මේ ෆයිබර් ප්‍රයිමර් එකක් ගහවත් වැඩක් නැහැ. කම්බි වලින් මහලා තිබ්බට හරියන්නේ නැහැ. මොකද ඇතුල් පැත්තෙන් දිරලා ඉඳින්න ඉඳ. ඉතින් තහඩු පොඩි වගේ දිරුමක් තියනවා නම් ඒක සම්පූර්ණ අපි ලොකුවට කපලා ඒක අයින් කරලා දිරුම ගහ ගන්නවා. මොකද පොඩි පොඩි තැන් වලට හිල් හිල් පෑස්තුවොත් එහෙම ඒක ටික දවසක් යනකොට අනිවාර්ය බුබුල එනවාමයි. ඉතින් මොන කැටලෝ දැම්මත් මොන බස් වැඩ කරු ටින්කර් වැඩේ හරියට කර ගන්න ඕන. ඉතින් ඕගොල්ලෝ බලන්න පොඩියට දිරුම දිනනවා නම් පොඩි පොඩි තැන් වලට පොඩි 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 කෑල්ලක් ගහන්න කියන්නේ පායි. ඉතින් ඕගොල්ලෝ වැඩක් කර ගන්න යනකොට මෙතන සුට්ටක් දිරලා දිනා මෙතන පොඩි කෑල්ලක් ගහලා දැම්මා මෙතන පොඩි වැඩක් නේ තියෙන්නේ කියලා බාස්ට කියන්නේ නැහැ. බාස් දන්නවා මොකද මේකට කරන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ පොඩි වැඩක් තියෙන පොඩි කෑල්ලක් ගහන එක බාස් පොඩි කෑල්ලක් ගහලා දෙනවා. ඉතින් ඒ කෑල්ල පොඩියට දිරුම දිබ්බට ඒක වටේම තහඩුව දිරලා දින ඇතුළු පැත්තේ. ඉතින් බාස් පාස් කරන යනකොට ඒ කම්බියෙන් එක පුරවලා දානවා. ඉතින් පස්සේ මාස දෙකක් තුනක් ගියාට පස්සේ බුබුළු වෙනවා. මොකද පල්ලෑ තහඩුව මලකට දින්න ඉන්නේ ඇතුළු පැත්තේ. සාමාන්‍ය මේ වගේ දිරුමක් තියෙනවා නම් අඟල් 4ක් 5ක්වත් කපලා දරලා තමයි තහඩුව පාස් කරන්න ඕන. ඉතින් එහෙම අයින් කරුවොත් තමයි අපිට හරියට දිරුමක් ගහගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක්ම හේතුවක් වෙන්නේ ආයි ඉක්මනින් දිරුම් වෙන්නේ ඔය හේතුව හින්දා. ඉතින් ටින්කර් බාස් හරියට වැඩේ කරලා නැත්නම් තමයි. ඉතින් බුබුළු වෙලා තිබ්බොත් ඒක ෆ්‍රේම් බාස් කියලා වැරද්දා. ඉතින් දිරුම් ඇවිල්ලා තිබ්බොත් ඉක්මනින් ඒක ටින්කර් බාස් කියලා වැරද්දක් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි තව දෙයක් තමයි හරියට කස්ටමර් දැනගන්න වාහනේ හරියට පාවිච්චි කරන්න. ඉතින් හරියට හොදලා කරලා ඔයිල් කරලා තියාගන්නවා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දිරුම් ඉක්මනින් එන්නේ නැහැ. මොකද වාහනේ තෙමෙන්න දාන්න එපා. වාහනේ තෙමෙන්න දාපුවම ඔයගොල්ලෝ දන්නවා බීඩින් ඇතුලේ වතුර බහිනවා කියලා. ඉතින් වතුර බහලා වතුර හිටින්න බලනවා. පොඩි කඩතොල්ලක් තියෙන්න පුළුවන් බීඩින් එකක් ඇතුලේ. මොකද වාහනේක විදුරුවක් දානකොට අනිවාර්යෙන් බීඩින් එකේ විදුරු පේම් එක අනිවාර්යෙන් පොඩ්ඩක් හරි සීරෙනවා. ඉතින් එතනින් වතුර වැටෙනවා. ඔයගොල්ලෝ දන්නවා මලකඩ එනවා කියලා අනිවාර්යෙන්. වතුර සහ තහඩුව ලඟ වෙනකොට අනිවාර්යෙන් මලකඩ එනවා. ඔයගොල්ලෝ දැනගන්න ඕන අනිවාර්යෙන්ම වාහනේ විදුරුවක් දානකොට ඔයිල් ටෙක් එක ගාගන්න. ඉතින් ඔයිල් දාගම සාමාන්‍ය ගාන්නේ විදුරු බීඩින්නේ දාන්නේ. ඉතින් එහෙම දැම්මත් ඕගොල්ලෝ දැනගන්නවා වාහනේ ගොඩක් තෙමෙන්නේ නැතුව හරියට පාවිච්චි කරන්න. ඒ කියන්නේ වැස්තර කොහොමද තෙමෙනවා ඒ වුණාට ඕගොල්ලෝ දැනගන්නවා වාහනේ හරියට පාවිච්චි කරන්න. ඉතින් හොදලා කරලා හරියට වාහනේ යූස් කරන්න දැනගන්නවා. නැත්නම් ඉක්මනින් දිරුම් එන්න බලනවා. ඉතින් ඉක්මනින් දිරුම් එන්න හේතුව තමයි ඉතින් ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි අනිවාර්යයෙන්ම වාහනේ පේන් බාස් කෙනෙක්ව බලලා තමයි පේන්ට් එක දෙන්නම. කලින් වීඩියෝ එකක් කිව්වා වගේ අඩු දැනට යන්න එපා. පේන් බාස් කේ වැඩ බලලා ඕගොල්ලෝ වැඩ දෙන්න. නැත්නම් ඕගොල්ලෝ අමාරු වැඩන ලක්ෂ ගාණක් වියදම් කරන සල්ලි අපරාධ. මට ගොඩක් කමෙන්ට් එන්නේ දැන් තමයි වාහනේ පේන් කරලා මාසයක් යනකොට බුබුළු වෙලා කියන එක. මාසයක් මාස දෙකක් ඇතුළත බුබුළු වෙලා කියන එක. ඉතින් මාසයක් නෙමෙයි වාහනේ පේන් කරලා ඉවරලා ලාස්ට් කෝට් ගහන්න කලින් බුබුළු වෙනවා. ඒ මොකද බුබුළු වෙන්නේ ඒක හරියට කැටලෝ ටික අනාගත නැති හින්දා. ඉතින් කැටලෝ ටික හරියට අනාගත දැම්ම නැත්නම් අනිවාර්යෙන් බුබුළු වෙනවා. ඉතින් මං හිතනවා යාළුවෝ ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්නත් කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. චැනල් එක subscribe කරන්න, like කරන්න, share කරන්න, අනිවාර්යෙන් bell icon click කරන්න ඊළඟ වීඩියෝ බලන්න. ඕකන් සුබ දවසක්.